කාලාමිලා තුන්දෙනෙක් ඉන්න නිකියරාත්. මේ දැන් අත මැසේජ් එකයි විතර මම තාම මේ ගෲප් එකේ ඉන්න නිසා මට ඇවිල්ලා තියෙන ඇයි රුපියල් 6500ක් කරන් ත්‍රිවිල් කාර්යයේ මාට වලින් ලබා ගැනීමට අරස් කරන රිමාන්ඩ් එකේ බන්දරාගාර මඩ ලැබු බන්දරාගාර දෙමළ එක්කලා යාපන අනිත් දෙන්නා පස්ස සිංහල දෙන්න සාදෙනුයි රාලාමි මේ බී රියදුරයි තුන් දෙනාම රිමාන්ඩ් සල්ලි පස්සේ නේද හම්දාන බලා ගන්න නැහැ නේ නැරි නෑ හම්දා සල්ලි වාසපලද කට්ටිය අද වැය ඉඳලා පොලිසියෙන් අයින් කරන්නකො ජනාධිපතිතුමාගේ විශේෂ ගැසට් නිවේදනයකින් රත්වාහන නරුවන්න පුළුවන් ශ්‍රී ලංකාවේ යුද හමුදාවට විතරයි පොලිසියට බෑ කියලා. දවස් දෙකක් යනකොට මොකක් වෙයි? කලින් අපේ උන්ගේ රෙකෝඩ් එක හමුදා. බලය බලය ආවම තමයි ජනරාල් කැබ්බේ. බලය නැත්තම් නෑ. බලේ නැත්තම් නේ වැඩි ඔන්න මගේ මල්ලි කෙනෙක් වුණා උදාවට මේ කෑම සප්ලයි කරා මගේ ගෙදර ඇවිල්ලා වෙලාවකට මට පේනවා මට පුදුම හිතෙනවා මෙව්ව සල්ලි මැත්තේ මිනිස්සු යන යෑම පුදුම වැඩක් නේ මේවා ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැ මිනිස්සු 172 172 देखा अब बार वही लगे लीडरशिप मगर है समाहित आगे ना जीवित है सीएस सीएस सार्थक भी ना मतलब मुहैया है ना एक एक ना ना पीसू तो दम उदार ने लाका बलड सीएस आसू ना मैं ना एक एक ना जीवित है सार्थक भी ना नींदा चावल නින්දන්නේ මම දැන් පොලිස් ස්ථානාධිපති තනතුර හැටියට අවුරුදු 21ක් පොලිසිය උපයිසෙම අවුරුදු 21 මේ හැමතැනම නින්දන්නේ මම පොලිස් ප්‍රධානියා නේන්නේ එක පාට නෙට් එක ගලව නැහැරෙන්නේ මොන ජීවිතේ සාර්ථකද දැන් ඔය පගා ගැවුවනේ තුන්දේ ඔය පගා ගැවුවනේ තුන්දේ දැන් ඊතල දෙරාවුල ඉන්න හර්ෂද සිල්වා මට හිතවත් මල්ලි කෙනෙක් ඉන්නේ ඕස් දැන් බොරට මොන වෙලාවද මිනිහ බලන යෝගනේ හැබැයි මිනිහ නායකයා කොහොමද කාම්බේ කැත්තේ පොළවේ ඈ මම දැන් කෝලේ කරගත්තා දුන්නේ කම් කරන් නැතිවෙලා දීලා දීයි දුලා පළු නිකල් උදාහරණයක් ගන්න මෙතන ඉන්න කෝපල් දැ ඉලවවක ප්‍රයිවට්ල පස්සයි දෙනෙක් එක සිම්පෝලිමකට යනවා කියන්නේ වාහනේ ඉරවන යන්නේ කවුලා ගත්ත මිනිහක් දාස් කෝපල් කෙනෙක් මූ එන්න කගේ ගිහිල්ලා දැන් අදි තෝයාට පාර වෙන්න පුළුවන් පළවෙනි කෝල් එක දැන් දෙනවනේ කැම්ප් එකට වාහනේ හැප්පුණා කියලා දැන් මේ ඔයාගේ ප්‍රධානියා කෝල් එක කරන් ජාදී මොනව කරන්නද කමන්නේ වය ඩිමාඩු තියලා තිනවනේ නේ හවුස් ඇවිල්ලා යන්න එමු කියලා කියන්නේ මට අපි සුද රෙදි ගැලවෙන්න දෙනවා අතින් දෙකාංශෙන් දාඩිය වැක්කෙන්න දෙනවා මේකට තමයි කියන්නේ ප්‍රතිපුරුෂ වගකීම මේකට අපි කියන්නේ වචනේ ප්‍රතිපුරුෂ වගකීම ඒ කියන්නේ වරදක් නොකර අපි වරදට දරුවන් මිදීම මේ වචනේ අමතක කරන්න එපා ඔබ ඔබලා සියලු දෙනාම මේ ප්‍රතිපුරුෂ වගකීම කියන එක හොඳට තේරුම් ගන්න. මේක නීතිමය වචනයක්. ප්‍රතිපුරුෂ වගකීම කියන්නේ තමන් නොකරපු වරදකට දඬුවම් දෙන්න. සතර උදාහරණයක් මම කියන්නේ. මේ කඳ උරේ සොල්දාගුවේ මේ කඳ උරේ සොල්දාගුවේ අපි ගියපෝ ටවුන් එකට ගිහිල්ලා එක්ක රාජකාරි වැඩකට නැත්නම් ඊයලා මොරෙක් පැහැර කඳ උරේ මේ ළඟ ගෙදරකට ගිහිල්ලා අවුරුදු 15 විතර බාල වයස දරුවෙකුට කරදරයක් කරලා දැන් කවුද කරේ කෝපල් පිය රත්න කරේ
දැන් මේ විදියට මේක කරේ දැන් මේ කඳවුරේ අනිකට බුත අවුලක් වෙන්නේ නැහැ ඈ ඕගොල්ලොට නෑ ඔය ඉහළ ඉන්න මහතුරු මොකද වෙන්නේ අම්ද අපිටම කෝල්ලා කරගන්නේ නේ උදේ මේ කියන්නේ පාත්‍රයේ දැන් ගණන් කෝල් එකක් නේ ආ මේ ඉති සිද්ධියක් තියෙනනේ සාලි කමන්නේ ඔයා නිවාඩු දීලා දෙන ඔයා යන්න එහෙම කියන්නේ ඕගොල්ලෝ ලොකු මහත මොකද අපේ සුද යුනිෆෝම් එක පෙගෙන්න බලනවා බලු බලු මෙන්න මේකට තමයි කියන්නේ ප්‍රතිපුරුෂ වගකීම කියලා ඕක අපරාධ නීතියෙන් බලන්න අපි පස් දිනේ කතා කරනවා බැංකුවක් මං කොල්ල ගන්න ඉතින් බලන්න පස් දිනේ ප්ලෑන් කරනවා බැංකුවක් මං කොල්ල ගන්න අපි පස් දින යනකොට සිකියුරිටි එකකට කියන්නහද එකේ පැනපුවම අපේ පස් දිනගේ එකේ අරුම බීමයි සිකියුරිටි කාරයා බැරි එන්නේ එක කෝබල් කෙනයි අපි පස් දිනේ ගියා මිනිමම් චාර්ජ් එක කී දෙනෙකුට වැටෙනවා පහටම වැටෙනවා පහටම මතක තියාගන්න පස් දිනාටම මිනිමම් සහ රුපියල් බිලියනයක් මං කොල්ල කෑම කියන චාර්ජ් ෂීට් එක තමයි මහාධිකරණය විභාග වෙන්නේ අමතක කරන්න එපා ප්‍රතිපුරුෂ වගකීම කියන්නේ කොය රෑන්ක් එක අඳුරගෙන ඉන්න කෝපල් ලාස් කෝපල්ලා සාජන්ලා අඳුරගෙන ඉන්න පරිප්පු ගන්න එපා ඒලා මොනවා හරි කුණු වැඩක් කරත් ඕගොල්ලොත් එක්ක යන මිනිහා අහක බලන් ඉන්න එපා ඒක කරන්න ඉඩ දෙන්න එපා කරොත් ඔයාලට ගැලුමක් නැහැ ඒක නීතිය තියෙනවා පරිපාලන නීතිය තියෙනවා අපි ඒක කියනවා ප්‍රතිපුරුෂ වගකීම ඒකයි මේ තනතුර දෙන්නේ මේ තනතුර දෙන්නේ මේ කෝපල් නන්දපාලට නිකන් ඇඬගෙන නිකන් නඩෝ වගේ ඉන්න නෙමෙයි මේ පල්ලෙහා ඉන්න උන් ටික පාලනය කරනවා එහෙම කරන්න බැරි නම් මේක ගලවලා මට මේ කරුමේ එපා කියලා හිතන් ඉන්න ඕනේ එහෙම නැත්තම් ප්‍රවේශ වෙන්නේ නෑ දැන් අපි මම කියනවා අවුරුදු 21ක් පොලිස් ස්ථානාධිපති තනතුර කියලා බෑනුන් අහලා ඇති මේ අහක යන කුණු වැඩවලට සාමාන්‍ය කම්පියුටර් එකක් සාමාන්‍ය මේ රෙකෝඩර් එකක් නම් මේක රෙකෝඩ් වෙන්න තැනක් නැහැ එන ගොළු. ඒක නිසා ඔබ ඉගෙන ගන්න ප්‍රතිපුරුෂ වගකීම නායකයෙක් කියන එක මම කතා කරාවේ නායකයෙක් වුණාට ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැ.